අපේ ගෙදර ළඟපාත මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට වයස දැන් අවුරුදු 80ක් 90ක් විතර වගේ ඇති. ඕලේ. හරි. මගේ නේබර් කෙනෙක් අතටම. ඔයාට කියන්න මේ මිනිස්සයාට ඇවිල්ලා මේ පොඩි ලෙඩක් තියෙනවා. ඒ කියන්නේ නිතරම දේවල් අමතක වෙනවා. ආනේ ඔයාටත් ඒක දෙනවා. ඒ කියන්නේ අහල පහල හැමෝගෙම එක වගේ ඇති. ඔයාටත් ඕක තියෙනවනේ අමතක වෙනවා. මොකද්ද මං කිය කීටි? මේ ඉතින් මේ මනුස්සයාට එහෙමයි වයසත් එක්ක ඉන්න එකක් වෙන්නේ නැති. තරම දේවල් අමතක වෙනවා. ඔව්. හරි. මේ මනුස්සයා හැමදාම ඔයා කියන්නේ අන්දුව උදේ පාන්දර ඔයා හැමදාම පාන්දර 5ට හරියට 5ට හැමදාම අපේ ගෙදරට වෙලා දොරට තට්ටු කරනවා. නෑ. හැමදාම පාන්දර 5ට හැමදාම නිවාරු දවසක් වුණත් ඇවිල්ලා 5ට දොරට තට්ටු කරනවා. එලාම් තියන්න ඕනේ අපේ ගෙදර. මිනිහා දොරට තට්ටු කරනවා හැමදාම වෙලා බෙල්ලෙක් ගහනවා. අයියෝ මොන වේදනාවක්ද ඒක නේ. ඉතින් ඔයා කියන්නේ දොරට තට්ටු කරලා මයින් අහනවා. පුතා අපේ වයිෆ් දැක්කද? ආ පුතා මගේ වයිෆ් දැක්කද ඔයා? කියලා අහනවා. දැන් මේක මේ වයිෆ් හොයන්නේ. ඔව් මේක මේ අදක ඊයක නෙමේ අවුරුදු ගානක් තිස්සේ හැමදාම උදේ අහනවා. ඒ කියන්නේ මම හැමදාම උදේ 5ට අවුරුදු 90ක විතර මිනිස්සෙක්ට නිතරම අමතක වෙන මිනිස්සෙක්ට පැහැදිලි කරන්න ඕනේ එයාගේ වයිෆ් කාලයකට කලින් නැති වුණා කියලා. අනේ වයිෆ් නැති වෙලාද? ආ වයිෆ් නැති වෙලා. හැමදාම උදේට දාන CD එකක් දානවා වගේ එකම ටික තමයි. උදේ 5ට නා මිනිස්සු අතට තට්ටු කරනවා. පුතා අපේ වයිෆ් දැක්කද? අංකල් අංකල්ගේ වයිෆ් නැති වුණානේ අංකල් මිට අවුරුදු ගානකට කලින්. ඔන්න ඔය ටික හැමදාම දැන් මට කරන්න වෙලා තියෙන්නේ. ඔයාට කියන්නේ මට අනන්ත හිතලා තියෙනවා අංජුව. වෙන ගෙදරකට දමල ගහලා යන්න එක්කෝ. ගෙවල් අතාරින තරම් හිතලාද? ඒක මේක පාන්දර 5වෙද්දී නිවාඩු දවසක් පුරා තැවිලා තට්ටු කරලා කතා කරනකොට. ඔහො ඉතින්. නැත්තම් දොර අරින්න නැතුව ඉඳලා තිතිච්ච දවස් තියෙනවා. හා හා. ඔය තට්ටු කරලා යන්න නැතේ කියලා. ඒ වුණාට ඔයා දන්නවද? හරිද? ඒ වුණාට අවංකවම ගත්තොත් මට දොර අරින්න හිතෙනවා. ඔව් ඉතින් අහිංසක මිනිස්සෙක්ට නේද? ඒක ඉතින් යාගේ හැමදේම අමතක වෙන එකත් එක්ක තියෙන ලඩක් නේ. ඔයාගේ තේරුම් ගැනීම නියමයි. නෑ නෑ එහෙම එකක් නෙමෙයි. අපිට නැති වුණාට ඔයා පිට මිනිස්සුන්ට හරි මානුෂිකයි. නෑ නෑ එහෙම කිස් එකක් නෙමෙයි. එහෙම කිස් එකක් නෙමෙයි. එහෙනම් කොහොම කිස් එකක්ද? එහෙම එකක් ඉඳ නෙමෙයි මට දොර අරින්න හිතෙන්නේ. ඒ මිනිස්සයාට මම ඒ කතාව කිව්වහම මිනිහාගේ මූණට එන හිනාව මතක් වෙනකොට මට දැනෙන සංකේතය. අපේ වයිෆ් දැක්කද? අංකල්ගේ වයිෆ් මිට අවුරුදු ගානකට කලින් නැති වුණානේ අංකල්. නෑ මරුනේ. මොටිවේෂන් එකේ කරා මුළු දවස මම මෙච්චර ප්‍රබෝධයෙන් ඇවිල්ලා වැඩ කරන්න හේතුව. ඒ හිනාව. ඒ වුණාට කතාවක් තියෙන ඇරිස්ටෝටල් කියපු වයිෆ් නැති ගෙදර පරිප්පු නැති හෝටලය වගේ. ඇරිස්ටෝටල් කොහෙද දන්නේ හිටියේ පිළියන්දල පැත්තේ?